සුබ දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ මනෝමය කය පිළිබඳව මෑත කාලීන ලද අත්දැකීමක් ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කුණ ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්න අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. මේ කතාව මට ලැබුණේ මගේ මිත්‍රයෙක් කරා. ඒක එම මිත්‍රයාගේ ඒ මිතුරා ඉංග්‍රීසි සහ වෙනත් භාෂා උගන්වන ගුරුවරයෙක්. කොළඹට නුදුරින් පදිංචි වෙලා ඉන්නේ. 2015 අප්‍රේල් 13 වෙනිදා හවස් භාගයේ තමන්ගේ නිවස ඉදිරියේ මිදුලේ ගසක් යට වාඩි වෙලා තමන්ගේ ශිෂ්‍යයන් දෙදෙනෙකු සමග මිතුරා කතා කරමින් හිටියා. හදිසියෙම වාහනයක් තමගේ ඇඟේ හැප්පෙන්නට එන බව දැනිලා පසෙකට මිතුරා විසුණා. කතා කරමින් සිටි ශිෂ්‍යෝ දෙදෙනාද විමතියට පත් වුණා. "සර් මොකද අහකට මැන්නේ?" කියලා ශිෂ්‍යයන් ඇහුවා. "නෑ ළමයි, වාහනයක් ඇඟට එනවා වගේ දැනුණා" කියලා මිතුරා කීලා තියෙනවා. ඒ සමගම එම නිවසේ මීට කලින් නවාතැන්ගෙන හිටි තවත් ඉතා හිතවත් ළමයෙකු මිතුරා ඉදිරියේ පෙනී හිටියා. මෙම ශිෂ්‍යයා රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබපු ශිෂ්‍යයෙක්. උසස් පෙළ ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලබන කාලේ උපකාරක පන්තිවලට ගියේ මෙම මිතුරාගේ නිවසේ නවාතැන් අරගෙන. එක්වරම මෙම වෛද්‍ය ශිෂ්‍යයා පෙනී නොපෙනී ගියා. අවුරුදු වලට සර්ට තෑගි ගන්න කියලා යම් මුදලක් එවීම මෙම ශිෂ්‍යයාගේ පුරුද්දක් වෙලා තිබුණා. මේ වසරේද ඒක ඒ විදිහටම සිද්ධ වුණා. සාමාන්‍යයෙන් අලුත් අවුරුදු දවසේ උදෑසන මුලින්ම සුබපතන්නේ මෙම ශිෂ්‍යයා. ඒත් මේ අවුරුද්දේ එහෙම සිද්ධ වෙලා තිබුණේ නැහැ. 13 වෙනිදා රාත්‍රියේ නිින්දට ගිහින් හිටපු මිතුරා 14 වෙනිදා උදේ 4:30ට විතර අවදි වෙලා තිබෙනවා. අර වෛද්‍ය ශිෂ්‍යයා පෙනී ඉඳලා තියෙනවා. "සර් මම යනවා. සර්ට කියලා යන්න යාවි" කියලා ඒ ශිෂ්‍යයා නොපෙනී ගියා. ඇත්තටම මිතුරා මෙම ශිෂ්‍යාව දැකලා තිබෙනවා. කොහෙද කොහෙද යන්නේ කියලා නිවසේ අනික් කාමරවලටත් ඔහු ගියාද කියලා හොයන්නට ගියා. නමුත් කිසිම තැනක ඔහු හිටියේ නැහැ. මිතුරාට ලොකු අමුත්තක් දැනලා තිබෙනවා. වෙනදා උදේ සුබපතන ශිෂ්‍යයාගේ සුබපැතුම අද නැහැ. ඔහුට යම් කරදරයක් සිද්ධ වෙලාද කියලා හොයා බලන්නට මිතුරාට සිතී තිබෙනවා. දහවල් කාලයේදී නුවර ප්‍රදේශයේ එම ශිෂ්‍යයාගේ පදිංචි නිවස සොයා මිතුරා ගිහින් තිබෙනවා. එම නිවසට ආසන්න වන විට සුදු කොඩි බැනර දකින්නට ලැබී තිබෙනවා. මේ ශිෂ්‍යයා මිය ගිහින් හඬා වැළපෙන ඥාතියෝ දේහේ අසල ඉන්නවා. හදිසි අනතුරකට පත් වෙලා මියගොස් ඇති බව ගෙදර අය කියා තිබෙනවා. මිතුරා ගොඩක් සංවේගයකට පත් වෙලා අදා ගන්නට පව නොහැකි වෙලා තිබෙනවා. ඊට කලින් දිනේ සිදුවෙච්ච සිදුවීම් සමග මෙම මරණය සම්බන්ධ බව මිතුරාට දැනෙන්න පටන් ගන්න තිබෙනවා. හරියටම අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ මිතුරා එදා දැකපු සිදුවීමට සමගාමීව. 13 වෙනිදා හවස අනතුරු සිද්ධ වෙලා 14 වෙනිදා උදේ 4:30ට විතර මෙම ශිෂ්‍යයා මියගොස් තිබෙනවා. මිතුරා ඉදිරියේ ශිෂ්‍යයා පෙනී සිට ඇත්තේ අන්නේ අවස්ථාවේදී. එම සිද්ධියෙන් මිතුරාට ලොකු කම්පනයක් ඇති වෙලා එම සිද්ධිය මොකද්ද කියලා මගේ මිතුරාගෙන් දුරකථන ඇමතුමකින් අහලා තියෙනවා. ඔහු කියලා තියෙන්නේ මේක සාමාන්‍ය දෙයක් කියලා. මිය ගියාට පස්සේ භෞතික කයෙන් වෙන් වූ මනෝමය කය, එම නැත්තම් මේ සෙවණැලි සිරුර පිළිබඳව විස්තර අපවත් වී වදාළ ගරු හේනේ පිටගෙදර ඥානසේන හිමියන්ගේ අවසාන ධර්මදේශනයේ ඇසුරින් පැහැදිලි කරනකොට ඒ මිතුරාට යම් සාහනයක් ඇති වෙලා තිබෙනවා. මේ වගේම සිදුවීමක් බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ද කියලා තිබෙනවා. රත්නපුර නගරයේ සුප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික මහත්මයෙක් ආනන්ද මෛත්‍රී හිමියන්ගේ ඉතාමත් කුළුබග දායකයෙක්. එතුමා අලුතින් ගොඩනැගිල්ලක් ඉදිකළ විට මුලින්ම කරන්නේ එම ගොඩනැගිල්ල තුළ වස් කාලෙදී වස් වසන්නට එම හිමියන්ට ආරාධනා කිරීම. එසේ එම හිමියන් මාස 3කට වැඩි කාලයක් එම ගොඩනැගිල්ලේ වස් වැසීම නිසා අහලා පාලා හිටපු අයටත් ධර්මදේශනා ඇසීමට සහ ආගමික වත්පිළිවෙත් කිරීමට ලොකු අවස්ථාවක් උදා වෙලා තිබුණා. මේ තොරතුරු දුන්න අර මිත්‍රයාටද එම අවස්ථාවන්ට සහභාගී වීමට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේක මීට වසර ගණනාවකට කලින් වෙච්ච සිදුවීමක්. ඒ විදිහට කාලයක් ගත වුණා. එම ව්‍යාපාරික මහතා දවසක් හදිසියේ එම හිමියන් ඉදිරියේ පෙනී සිටියා. ඉන්පසු මෙහෙම කිව්වා. "හාමුදුරුවනේ, මම සියලු කරදරවලින් නිදහස් වුණා. හාමුදුරන්ට කියලා යන්නයි යාවි" කියලා වන්දනා කරලා පිට වෙලා ගිහිල්ලා තිබෙනවා. ඒ හිමියන් ඒ ගැන මදක් සිතමින් හිටියා. විනාඩි ගානකට පස්සේ එම නිවසින් දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. "හාමුදුරුවනි, මුදලාලි මහත්තයා මිය ගියා" කියලා පණිවිඩයක් ලැබුණා. "හරි හරි, මුදලාලි මහතා මීට සුළු වේලාවකට කලින් මට කියලා ගියා කියලා මම දැනගත්ත මේක මෙහෙම වෙන්නේ නැති කියලා" යනුවෙන් හාමුදුරුවෝ ප්‍රකාශ කර තිබෙනවා. මෙම සිදුවීම එම හිමියන් මගේ මිත්‍රයාට කියලා තියෙන්නේ එතුමාගේ අවමංගල දිනයේදී. මේක පාරමනෝ විද්‍යාව අනුව බුදුදාම අනුව විග්‍රහ කර බැලීම කාලෝචිතයි කියලා මම හිතනවා. මේ පාරමනෝ විද්‍යාව 20 වන සියවසේ දෙවන භාගයේදී විශාල ප්‍රචාරයක් සහ දියුණුවක් ලැබූ විෂයක් වන නිසා මනෝවිද්‍යාව අධ්‍යයනය කරන සහ පර්යේෂණය කරන අය අතර OBD නමින් හඳුන්වන්නේ පුද්ගලයෙකු තමගේ ශරීරයෙන් පිටත් වී ගත කිරීම.
මේ වන විට මේ විෂය ගැන බොහෝ පොත්පත් සංග්‍රහ වගේ දේවල් අන්තර්ජාලය තුල පවා විස්තර පළ වෙලා තිබෙනවා. එම විස්තර වලට අනුව අපදරණ ශරීරය තුළම එම ශරීරයේ ප්‍රමාණයටම පවතින සියුම් ශරීරයක් තිබෙනවා. ඒ ශරීරයේ සියුම් කොටස් වල පැතිරිලා තිබෙනවා. ඒ සෑම කොටස්ම එහිද පවතිනවා. මේක ඉතාම සියුම් දෙයක්. ශරීරය විනවිද පවතිනවා. මෙය ශක්ති ශරීරය, බයෝප්ලාස්මීය ශරීරය, ඊතරීය ශරීරය, මනෝමය කය ආදී නම් වලින් හැඳින්වෙනවා. ඒකට ශරීරයෙන් පිට වූ පසු ඕනම දුරක් ගමන් කරන්න පුළුවන්. ගමන් වේගයේ සීමාවක් නැහැ. ලෝකේ වටේ යාමට තප්පරයක්වත් ගත වෙන්නේ නැහැ. ගලක් කන්දක් ඕනෑම බාධාවක් විනිවිද යන්න පුළුවන්. කොයිතරම් දුර ගියත් එම සියුම් ශරීරයේ සිට මාංශ ශරීරයට සම්බන්ධ වූ හෘදී පාට සියුම් නූලක් තිබෙනවා. ඒකට කියනවා සිල්ලෝ කෝඩ් කියලා. ඒ ඉතා සියුම්. බාධා සමග ඒක ගැටෙන්නේ නැහැ. මේ නූල මාංශ ශරීරයෙන් කැඩී ගියොත් පුද්ගලයා මරණයට පත් වුණා කියලා කියනවා. වෙනත් තැනක ඉපදෙන්නේ මාංශ සිරුරෙන් ඉවත් වී ගිය ඒ සියුම් ශරීරයෙන්. විඥානය ඒ තුල තිබෙනවා. තද නින්දේ සිටින විට මේ සියුම් සිරුර මාංශ ශරීරයෙන් පිට වී ගොස් නැවත එන තත්ත්වයක් සීන දෙකීමක් වශයෙන්ද යම් යම් අවස්ථාවල සඳහන් වෙනවා. බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් වන කැප්ටන් බර්ටන් හෘද අබාධයකින් පෙළමින් රෝහලේ හිටියේදී ඔහු ලද අත්දැකීමක් විස්තර කරලා තියෙනවා. ඔහු කියන්නේ මෙන්න මෙහෙම. මම මගේ ඇඳ පාමුල නැගිට සිටමින් හොඳ සනීපයෙන් යුතුව ඇඳේ වැතිර පැවති මාගේ ශරීරයේ දෙසත් ඒ සිටි දොස්තර මහතා දෙසත් බලා සිටීම. ටිකකින් මම ඇඳේ ගරාදි දිගේ උඩට නැගී ශරීරයට ඉහළින් පාවෙමින් සිටියෙමි. තවත් ටිකකින් මම ශරීරය මත දිගාවෙමි. එවිට දොස්තර මහතා ආයෙත් පණ ආව නේද කියලා කියන වචනේ මට ඇහුණා. මේ කියන කාලය තුල එම දොස්තර මහතා වටහාගෙන හිටියේ මේ ලෙඩා මල බබයි. 1902 දී බ්‍රිතාන්‍ය ආක්ෂි වෛද්‍යවරයෙකු වෙච්ච හියු කැලවේ ශරීරයෙන් පිටත් වී සිටීම පිළිබඳව බොහෝ පරීක්ෂණ පැවැත්වුවා. ඔහු තමන් දකින සීන සහ ශරීරයෙන් වෙන්ව යන අවස්ථා හඳුනා ගැනීමට සමත් වුණා. දොස්තර කැලවේ එංගලන්තයේ පරීක්ෂණ පවත්වන අතර එවැනි ස්වභාවයක් තිබූ සිල්වන් මල්ඩන් කියන ඇමරිකානු රෝගී ළමයෙකු මුණ ගැසී ඔහු සමග සාර්ථක ලෙස පරීක්ෂණ කළා. 1960න් පසුව මෙම විෂය බොහෝ දෙනාගේ පරීක්ෂණයට භාජනය වෙලා තිබෙනවා. බ්‍රිතාන්‍ය රාජකීය ආකාශ වස්තු පරීක්ෂණ ආයතනයේ ආචාර්ය රොබර්ට් ක්‍රැකෝල් මේ පිළිබඳ පරීක්ෂණ කරන අතර සිය වෘත්තියෙන්ද සමුගෙන මෙම කාර්යභාරයම යෙදුණා. ඔහු මේ මාතෘකාව යටතේ පොත් 12කට වඩා වැඩි ප්‍රමාණයක් ලියා තිබෙනවා. 1960න් පසුව විද්‍යාඥයන් උත්සාහ කළේ මෙම ශරීරයෙන් හිතාමතා උපක්‍රමයෙන් පිටත් වී යාමටත් එය නවීන විද්‍යා උපකරණ වලට හසු කර ගැනීමට. ඩි රෝමස් ඕවිල් කියන ප්‍රංශ ජාතික පරීක්ෂකයන් දෙවරක් මේ ශරීරයේ පිටත් වී සිටියේදී ඡායාරූප ගත කර ගැනීමට සමත් වෙලා තිබෙනවා. එම ඡායාරූපයක එකක් මේදුමකින් සැදුණු රූපයක් ලෙස සටහන් වෙලා තිබෙනවා. ශරීරයෙන් පිටත් වී හැසිරීම out of body experience කියන එක බෞද්ධ ඉගෙනීම් වලට පටහැනි නෑ. මේක බුදුහාමුදුරන් ශ්‍රාවකයන් වහන්සේලාට උගන්වලා තියෙන දෙයක්. මජ්ක්‍ධිම නිකායේ මහා සකලදායි සූත්‍රයේ මෙහෙම සඳහන් වෙනවා. උදායි මා විසින් මෙබඳු ප්‍රතිපදාවක් කියා දෙන ලදී. එනම් මාගේ ශ්‍රාවකයන් මෙම ශරීරයෙන් වෙනත් මනෝමය වූ එහෙත් රූපෙන් යුක්ත වූ සියලු ශරීර අවයංගෙන් යුක්ත වූ හා ඉන්ද්‍රියන් ක්‍රියාත්මකව පවතිනා ශරීරයක් නිර්මාණය කරන ආකාරය. එනම් දිග කොළ ඇති ගසකින් ගොබයක් ලීට අදින්නාක් වගේ. එසේ ගලවා බලන්නෙකුට මේ තෘණගසය මේ ගොබයද කියාද තනගස වෙනමය ගොබය වෙනමය කියාද වැටහෙනවා. මේ තනගසින්ම මේ ගොබය එලියට ගන්නා ලද්දේද කියා වැටහෙනවා. තවද යමුකු කඩුවක් කොපුවෙන් එලියට ඇද්ද පසු මේ කඩුවේ මේ කොපුවේ කඩුව එක දෙයක් කොපුව තව දෙයක් කොපුවෙන්ම කඩුව එලියට ගන්නා ලද්දේ කියා වැටහෙනවා. එම්බා උදායි යම්සේ පුරුෂයෙක් සර්පයෙකු පෙට්ටියෙන් එලියට ගනි. ඒ පුරුෂයාට මේ සර්පයාය මේ පෙට්ටියාය නයා වෙන එකේ පෙට්ටිය වෙන එකේ පෙට්ටියෙන්ම නයා එළියට ගන්නේ ලද්දේ කියා වැටෙනවා. ඒ වගේම එම්බා උදායි යම්සේ ක්‍රියා කිරීමේ මාගේ ශ්‍රාවකයෝ මේ ශරීරයෙන් රූපයෙන් යුක්ත වූ මනෝමය වූ සියුම් වූ සියලු ලොකු කුඩා අංගපසකින් යුක්ත වූ සීලු ඉන්ද්‍රියයන්ගෙන් සම්පූර්ණ වූ වෙනස් ශරීරයක් එළියට ගන්නේද ඒ ප්‍රතිපදාව මා විසින් කියා දෙන ලදී කියලා මජ්ක්‍ධිම නිකායේ ත්‍රිපිටක ග්‍රන්ථමාලාවල සඳහන් වෙනවා. මේ සඳහා බුදුහාමුදුරුවන් උගන්වා වදාළ ප්‍රතිපදාව තමයි අවිඥා කියන විශේෂ ඥාන ලබා ගැනීම. අෂ්ට සමාප්ති උපදවාගෙන එයට නැවත නැවතත් සමවැදීමෙන් ප්‍රගුණ කළා අවිඥා ලබා ගන්න හැටි විස්තර වශයෙන් විවිධ තැන්වල සඳහන් වෙලා තිබෙනවා. සිත එකඟ කිරීමෙන් ලබන දියුණුව උපයෝගී කර ගනිමින් කළ හැකි මේ වගේ ප්‍රාතිහාරාත්මක ක්‍රියාවන් බොහෝමයක් තිබෙනවා. ශරීරයෙන් පිටත් වෙලා යන සියුම් ශරීරය අවිඥා ලැබූ කෙනෙකුට තමා කැමති විදිහකට ක්‍රියා කරවන්න පුළුවන්. එය පර්වතයක් හෝ වෙනත් මොන තත්ත්වයකට ඝනකයක් හෝ විනිවිද ගමන් කිරීමට පවා පුළුවන්. පොළව ජලය ආස කියන මේ කොයි වගේ දෙයක වුණත් එක සමානව නොගැටී සංචාරය කරවන්න පුළුවන්. කොයිතරම් ඈත පවතින දෙයක් හෝ කොයිතරම් සියුම් දෙයක් හෝ දැක ගැනීමද අසා ගැනීමද කරන්න පුළුවන්. වෙනත් අයගේ සිතුවිලි දැනගන්න පුළුවන්. මේ ලෝකයේ ඉක්මවා වෙනත් ලෝකවලද මේ වගේම ක්‍රියා කිරීමට හැකි වෙනවා.
එහෙම ගමන් කරන විට කොයි අවස්ථාවකදී වුණත් අවශ්‍ය ප්‍රමාණයට ඝන බවකට පත් කරන්න පුළුවන් වෙනවා. Taman එක තැනක සිටමින් ඈත ස්ථානයකද එම රූපයෙන්ම පෙනී සිටමින් කෙනෙකු සමග කතා කිරීමක් වෙන ක්‍රියාවක් කිරීමක් කියන මේවා කරන්න පුළුවන් වෙනවා. මේ සිදුවීම් සම්බන්ධයෙන් ඕනතරම් කරුණු අපවත් වී වදාළ බෙල්ලන ඥානවිමල නාහිමියන්ගේ බලංගොඩ ආනන්ද මෛත්‍රී නාමියන්ගේ සහ හේන් පිටගෙදර ඥානසිංහ හිමියන්ගේ පොත්පත්වල ඕනතරම් සඳහන් වෙලා තියෙනවා. හේන් පිටගෙදර ඥානසිංහ හිමියන්ගේ අවසාන ධර්මදේශනාවේ ඉතා කොඩා කොටසක් මම ඔයගලන්ට උපුටා කියන්නම්. එතකොට ඔයගලට මේ ගැන තවත් වැඩිපුර වැටහීමක් ලබා ගන්න පුළුවන්. ඒ තමයි මම රූපස්කන්ධයෙන් තොරව වේදනා ස්කන්ධයෙන් තොරව සංඥා ස්කන්ධයෙන් තොරව සංකාර ස්කන්ධයෙන් තොරව විඥාන ස්කන්ධයගේ ඒමක් හෝ යාමක් හෝ පැවැත්මක් හෝ දීමාවක් හෝ කිසි දෙයක් මම පනවනවායි කියලා එකක් කිසි කෙලක වෙන්න බෑ. ඒ මොකද විඥානයේ යම් තැනක නම් පවතින්නේ ඒ පවතින තැන රූප වේදනා සංඥා සංකාර කියන හතර පැවතිය යුතුයි. කිසි වෙටක විඥානය තනිව ගමන් කිරීමක් නෑ. එසේනම් තණ්හාසගත සිතින් අල්ලාගනු ලැබූ රූපස්කන්ධය විඥානයේ සමග යනවා නම් ඒ මේ ඕලාරික රූපස්කන්ධය නෙමෙයි. ඒ කියන්නේ මේ අපේ ඇට සම් මස්නහර සහිත රූපස්කන්ධය මෙලවට ඉතුරු වෙලා ඒක වල දානවා පුච්චලා දානවා. එහෙමනම් මේ ඊළඟට ඉතුරු වෙන රූපස්කන්ධය මනෝමය රූපස්කන්ධය. ඒ තවදුරටත් පොට්ටපාද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කළා. තායෝමය පොට්ටපාදාත්ත පටිලාභා පොට්ටපාදාත්ත පටිලාභ තුනක්. ඒ කියන්නේ ශරීර තුනක්. ඒ මොනවද? ඕලාරිකෝ අත්ත පටිලාභෝ කබලින්කාබාර බක්කෝ කඩා කැබලිකොට කන ආහාරයෙන් පෝෂණය කරන ඕලාරික ශරීරයේ සහිත ස්කන්ධය. මනෝමය අත්ත පටිලාභෝ රූපී සබ්බංග පච්චංගි අබින්ද්‍රියෝ. තව රූපයක් තිබෙනවා මනෝමය අත්ත පටිලාභේ. ඒක මනෝමය රූප සහිතයි. අබිනින්ද්‍රියෝ සබ්බංග පච්චංගි. සෑම අත්පා ආදී අංග ප්‍රත්‍යංගයක්ම තිබෙනවා. අබිනන්ද්‍රියෝ සියලු ඉන්ද්‍රියන්ගේ යුක්තයි. ඒ මොකක්ද? මනෝමය අත්ත පටිලාභේ. එය මනෝමය අත්ත පටිලාභය දැනට අපේ සිරුර ඇතුළේම තිබෙන සියුම් ශරීරය. ඒක ඉතාමත් ප්‍රසිද්ධ කරුණක් වශයෙන් දැන් ප්‍රකටයි. රෝහල්වල ශල්‍යකර්ම කරන අවස්ථාවලදී වෛද්‍යවරු ලෙඩාව සීනති කරනවා. ශල්‍යකර්මය කරලා අවසන් වෙලා ලෙඩා කියනවා මගේ බඩ පලනවා. මම බලාගෙන හිටියේ. ඔබ කොයිද හිටියේ? මම මෙතන හිටගෙන හිටියේ. මගේ අතන කැපුවා. අහවල් තැන කැපුවා. අහවල් දොස්තර මහතුරු ඒ තැන් වලට මැහුම් දැම්මා. ඒ ඔක්කොම විස්තර කියනවා. ඒ සිහි එනකොට අර මනෝමය ශරීරය නැත්තම් සියුම් ශරීරය මේ ඕලාරික සම්මස් ඇට සහිත ශරීරයට පිවිසෙනවා. ඒ විතරක් නෙමෙයි. සංයුක්ත නිකායේ ඉද්ධිපාද සංයුතියේ බුදුහාමුදුරෝ මේ මනෝමයකයි බ්‍රහ්මලෝක දිව්‍ය ලෝකවලට වැඩි බව සඳහන් වෙනවා. මෙයාදී වශයෙන් හේන් පිටගෙදර ඥානසහිමියන්ගේ අවසාන ධර්මදේශනාවේ සඳහන් වෙනවා. මේ අනුව බලන විට පාරමනෝම විද්‍යාවට සහ බුදුදහමට අනුවත් අපේ මේ කය තුළම තවත් සියුම් වූ ශක්ති ශරීරයක් ඇති බව පෙනී යනවා. මුලින් සඳහන් කරපු ප්‍රායෝගික අත්දැකීම් නවීන විද්‍යාවට අනුවත් බුදුදහමට අනුවත් කොහොම විස්තර කරන්නද කියලා අපට වටහා ගන්න පුළුවන්. සීළු සත්‍යංගේ වේවා ගහකොළක හෝ වේවා මේ සියුම් ශක්ති ශරීර ඇති බව අද විවිධ පරිශ්‍රණයන්ගෙන් පවා සනාථ වෙලා තිබෙනවා. අප කරන හොඳ නරක කර්ම විපාක මේවට සම්බන්ධ වෙමින් සසර ගමන සිද්ධ වෙනවා. මේවායේ යථාතතු තේරුම් අරගෙන යහපත් වැඩ කරමින් යහපත් සිතුම් පැතුම් නැති කරගනිමින් යහපත් කතා කියමින් ජීවත් වෙනවා නම් අපට යහපත් මරණයක් ළඟා කරගන්න පුළුවන්. මරණයට බය වෙන්න ඕනේ නැහැ. නැවත පුද්ගලයා ඉපදින්නේ සුගතියකමයි. හැබැයි අයහපත් වැඩ කරමින් සිතමින් කියමින් හිටියොත් එයා නැවත ඉපදෙන්නේ දුගතියකමයි. ඒක තමයි කර්ම නියාමය, ධම්ම නියාමය. මේ දේවල් දැනගෙන ක්‍රියා කරලා සසර ගමන කෙලවර කිරීම බුදුදහමේ අවසාන අරමුණ. ඒ කියන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීම. ඉතින් මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමේ කුසලයක් ඇති කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකන ඔබන්නත් අමතක කරන්න එපා. අදට එනන් අපි සමු ගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.